රට දිනවන අපේ මේ රැළිය මේ පළමුවැනිදා කොළඹදී සමගි රටක් අනගි හෙටක් වෙනුවෙන් ජන රැල්ලේ මහ රැල්ල සමගි ජන බලවේගය සාකච්ඡා කරමු. ශ්‍රී ලංකෙන් දැස්පක්සේ මේ වෙන විට යම් කිසි අර්බුදකාරී තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ වෙන විට ඔබතුමාගේ වැඩ බලන සභාපති ධූරයත් වාරණයට ලක් කළා තියෙනවා. අපේ ලේකම් සාර්ථක සුමන්ත මහතාගේ ඒ තන්ත්‍රවත් වාරණයට ලක් කළා තියෙනවා. ඔබතුමාලා ඉදිරියේදී මොකක්ද ගන්න යන ක්‍රියා මාර්ගයද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම අර්බුදයකට මුහුණ දීලා නැහැ. මේ වෙන විට තනතුරු දෙක තුනක් සම්බන්ධව පක්ෂයේ කණ්ඩායමක් අධිකරණයට ගිහිල්ලා තියෙනවා. ඒක පක්ෂයට දැනෙන අර්බුදයක් නෙවෙයි. විශේෂම ඔබතුමා ඉතිහාසයේ මතපාඩම් මතුවෙන ජනාධිපති අපේක්ෂකය වශයෙන් ඔබතුමාගේ නම යෝජනා කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කියලා. ඒතකොට ඔබතුමා ඒකම මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වය ආරම්භ තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මට ආරාධනා කළා අපේක්ෂකයෙක් සම්බන්ධව නෙවෙයි පක්ෂයේ වැඩ බලන සභාපති ධූරය බාරගන්න. ඉතින් ඒ සම්බන්ධව පක්ෂයේ ව්‍යවස්ථාව අනුව විධායක සභාවක් ඇඳෙව්වා. විධායක සභාවට ආව 116යි. ඒ සියලු දෙනා ඒකමතිකව තමයි වැඩ බලන සභාපති වශයෙන් මාව පත් කරගනු ලැබුවේ. මෙහෙමයි, පරලු වෙච්ච සමාජිකයෙකුට බෑනේ නායකයෙක් වෙන්න. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරලා තියෙනවා. ඒ පිළිබඳව අධිකරණයේ මේ වෙනකොට නඩුවක් පවතින නිසා අපි ඒක අධිකරණයේදීම විසඳ ගන්නවා. එහෙම වෙන්න හේතුවක් නැහැ. මොකද මේ අමාත්‍ය ධූරයේ හරහා පහුගිය කාල සීමාව තුළ මේ වැටිච්ච රට ගොඩගන්න මොන ප්‍රමාණයේ සේවයක් ඉටුනාද කියලා සියලු පක්ෂත් ආණ්ඩුවත් මේ රටේ ජනතාවත් දන්නවා. අනිත් එක වර්තමානයේ තිබෙන කැබිනට් මණ්ඩලය කියන්නේ එක පක්ෂයකින් හැදිච්ච එකක් නෙවෙයි, බොහෝ පක්ෂවල සමාජිකයන්ගෙන් සමන්විත වෙච්ච කැබිනට් මණ්ඩලයක්. චෝදනා කරනවා, චෝදනා කරන එක හරි පහසුයිනේ. නමුත් කරන කිසිම චෝදනාවක ගැඹුරක් හරයක් නැහැ කියලා ඕගොල්ලන්ට තේරෙනවනේ. ඒගොල්ලත් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරලා පොහොට්ටු පක්ෂයෙන් තරඟ කරලා ඇවිල්ලා මම කැබිනට් එකේ ඉන්නේ මැතිවරණයේදී පොහොට්ටු පක්ෂයේ සමාජිකෙක් විදිහට තරඟ කරලා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෝ පොහොට්ටුවෙන් තරඟ කරලා මන්ත්‍රීලා වුණාම ආණ්ඩු ඇමතිකම් නොකළ යුතුයි කියලා ඒක ඒගොල්ල සම්මත කරගත්ත යෝජනාවක් මිසක් ඒකට මගේ සම්බන්ධයක් නැහැ. මේ දිනේට අපි සම්පූර්ණයෙන්ම සූදානම්. ඔබතුමාගේ පක්තිම නීති විරෝධී කියලා එතුමා වෙනම ජයසී ජයසේක මැතිවතුන්ගේ ඊයේ මේ ශ්‍රී ලංකා මේ නිදහස් පක්ෂය සහ දෙපිරිසම එකතු කරන්න ඕන. නමුත් ඔබතුමාට එතුමාගේ විරෝධතාවයක් ඉදිරිපත් කරනවා. හොඳයි, ඒක හොඳයි, පිළිගන්න විරෝධතාවය. ඒක උසාවියේදී තීන්දු කරන්න ඕන ප්‍රශ්නේ. ඒක විනිසුරරුන්ට තීන්දු කරන්න හරින ඕගොල්ලෝ තීන්දුවක් දෙන්න යන්න උවමනාවක් නැහැ. විජේදාස රාජපක්ෂට අතු නැතුව ගමන් කරන්න පුළුවන් කෙනෙක්. එහෙම හදිස්සියක් අපිට නැහැ. අපි අධිකරණයට නියමිත පරිදි කරුණු ඉදිරිපත් කරනවා. සමාජය කියන මාධ්‍යාරම්භයෙන් දැක්කේ නැහැ. මහා සමාජය කියන්නේ මේක මේ වත්මන් ජනාධිපතිතුමාගේ ඩීල් එකක් කියලා. මේ පිළිබඳව මොකක් කරලා දාසක බුදුවාගේ තියෙනවා. ඉතින් එහෙම එකක් නැහැ. ඉතින් ජනාධිපතිතුමා අපිට ආශිර්වාද කරන්න එපයි. ඉතින් එහෙම එකක් තාම ලැබිලා නැහැනේ. මෙතනදී දැන් මේ වෙනුවට මෛත්‍රීපාල සිසිල් මහතාට මේ නඩු කටයුතු අවසන්
පක්ෂ සභාපති ධුරය වාරණ ඉලක් කරලා තියෙනවා. එතකොට මෙහෙම මේ ආකාරයෙන් දැන් ඉදිරියට දිගින් දිගටම ඇඳලික ඔබතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වෙන්න කොත් ඉදිරිපත් වෙනවා. ඒ වට තව කල් තියෙනවා. තාම අපේක්ෂකයෝ තීන්දුව කරලා නැහැ. අපි නියම වෙලාවට ඒ පිළිබඳව තීන්දුව ගන්නවා. ඔබතුමාට දැන් ආරාධන ලැබිලා තියෙනවනේ? ලැබිලා තියෙනවා. ඔව් ලැබිලා තියෙනවා. මුලින්දලම ලැබිලා තියෙනවා. ඉතින් අපි ඉදිරියේදී කට්ටිය සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නවා. අපි පක්ෂයේ සියලු දෙනාටම ඔය බොහොම සමාරුව අය හුඟක් සංවේදී වෙලා තියෙනවා. යම් යම් තීරණ සම්බන්ධයෙන් ඒගොල්ලෝ අධිකරණයට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ටත් ඉදිරියේදී වෙන යන්න දැනන්නේ ආපහු මේ පක්ෂයට එකතු වෙන්න වෙනවා. ඉතින් ඒක නිසා අපි කවුරුවත් මග අහලන්නේ නැහැ. ඒ අපිට විරුද්ධව කෑ ගහන අපි එකතු කරගෙන ඒගොල්ලත් ගඟෙන් එකොඩ කරවනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටස් තුනකට කෙරෙලා දැන් කොයි පක්ෂේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කියලා හොයාගන්න බෑ කියලා ඔබතුමා කියන්නේ. ඔබතුමාලා නියෝජනය කරන කණ්ඩායම සැබෑ ශ්‍රී ලංකා නිදහස්. එහෙම හොයාගන්න කිසි අපහසුාවක් නැහැ. දැන් අපි මේ පක්ෂයේ විධායක සභාවේ 247ක් පමණ ඉන්නවා. එයින් 10 දෙනෙකුට අඩු කණ්ඩායමක් නෙවෙයි ගිහිල්ලා තියෙන්නේ. අපි දැක්ක විජේදාස රාජමහතුමා දැන් විජුමයම ප්‍රශ්නෙට උත්තර දෙන පාර්ලිමේන්තුවේ තේමයි. ඔතන ගියත් විජුමයේ දේ කියලා. දැන් ඔබතුමා යම් කිසි මොකෙන්ද වැලකී සිටියේ කියලා කියන්නේ? ඒකට මම කියනවා. ඉතින් ඒකනේ කිව්වේ දැන් ජනාධිපති වරණේ අපේක්ෂකයයි කියලා මට තීන්දුවක් ගන්න පුළුවන්ද? ඒක ගන්න ඕන කවුද? ඉතින් තීන්දුව ගන්න ඕන විධායක සභාව. විධායක සභාව ගත්තට පස්සේ ගත්තොත් අපි ඒක ක්‍රියාත්මක කරනවා. ඔබතුමාගේ අපි හැව්වේ ඉල්ලීමක් આવොත් පිළිගන්නවද? ඉතින් ඉල්ලින් දැන් ඇවිල්ලා තියෙනවා. නෑ මං කියන්නේ මේ ශ්‍රී ලංකේ දස් පක්ෂ විදයි. ඒක ඒකෙන් තමයි ඉල්ලීම ඇවිල්ලා තියෙන්නේ. ජනාධිපති ධුරේ බාර ගන්න කියලා මම අපි ජනාධිපති ධුරේ බාර ගන්න දෙන්න බෑ. අපේක්ෂකයට ඉල්ලීමක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරලා වැඩි තීන්දුවක් ගන්න. දැන් ඔබතුමා මත විශාල කපේ මේ බරක් ආණ්ඩුව පැත්තෙන් පැතිරිලා තිනවා. මේ යම් යම් බලත් සම්බන්ධ කර ගැනීම සායපත් සංශෝධන පිළිබඳ දෙවන්ත වක්‍යමත් තියෙන මොහොතක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න කිව්වොත් ඔබතුමා සෙනිකෝම මේ වත්මන් ධර්ම ඇමති ධූර අත්හැරලා ඒ කටයුතු බාර ගන්න සූදානම්? ඒ මොකද හේතුව අත්හරින්න? ඔබතුමාගේ නෑ අත්හරින්න හේතුව මොකද්ද? ජනාධිපති අපේක්ෂකයා ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් එකේ ඉන්නවනේ. රජබේය ඉන්නවනේ. මොණකේද නැත්ද කැබිනට් එකේ? UNP කේ අය ඉන්නවනේ කැබිනට් එකේ. ඒතකොට ඒ කට්ටිය ඉතින් ඒක එක්කෙනාගේ විරුද්ධතාවය උඩ නටන්න මම පඹේක්ද? මම රූකඩයක් නෙමෙයි. මම විජේදාස රාජපක්ෂේ. නෑ ඉදිරියට ගේනේ අපි ගෙනාවා. අවුරුදු 25කට වැඩි නැපු නැති 50 ටිකක් පහුගිය අවුරුදු දෙකේදී සම්මත කරා. ඊයේ දිනේදී මම කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගත්තා. මේ රටේ වංචා දූෂණ අල්ලස් පගා කොමිස් වලින් ගත්ත දීපල කාගේ හැරි ළඟ තියෙනවනම් ඒව රාජසන්තක කරන නීතියත් ඊයේ කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරගත්තා. ලබන මාසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඉතින් මම කැබිනට් එකේ මේ අමාත්‍ය ධුරේ ධර්ණ නිසා තමයි රටේ නීතිය ක්‍රියාත්මක වීමට අවශ්‍ය සියලු ප්‍රතිසංස්කරණ සිද්ධ වෙන්නේ. අද මාධ්‍යවල සඳහන් වෙලා තියෙනවා අනිල් ලිපන්සිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර සිදු සාකච්ඡාවලදී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළා ඔබතුමා සම්බන්ධයෙන් පක්ෂයේ වශයෙන් ගන්න දැඩි තීරණ ගන්නවා කියලා. ඉතින් හොඳයි බාර ගන්නවා ගන්න තීන්දුව. ඒකෙතුමගේ මතේනේ ඒකෙතුමගේ පහ ගන්න ඕනේ. ඒකෙතුම විතරයි දන්නේ. මම දන්න තරමට ඒක ඇත්තක් නෑ. ආණ්ඩුවලදී අපිට ඕන සියලු දේ ආකාරයට සිද්ධ වෙන්නේ නෑ. කැබිනට් මණ්ඩලයේ විදියට අපි සාකච්ඡා කරලා රට වෙනුවෙන් කට්ටියට එකඟ වෙන්න පුළුවන් හොඳම තීන්දුව තමයි ගන්න. ඉතින් ඒකට විවිධ විචන එන්න පුළුවන්.